ආයුබෝවන්. ඔයාලව ආදරෙන් පිළිගන්නවා ඩිනායට වෙල් ටීවී වෙතට. අද එහොම් පිහොම් වැඩසටහනෙන් මම ඔයාලට කියලා දෙන්නේ තරණ බට තෙම්පරාදුවක් කරගන්න විදිහ. එහෙනම් අපි බලමු මේකට අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම වතුර භාජනයකට කහකුඩු ටිකක් එකතු කරගන්නවා. මොකද තරණ බටු වල කහට පිපෙනවනේ. ඒක නිසා දැන් මම මේ තරණ බටු ගෙඩි ටික හතරට කපාගෙන මේ කහ එකතු කරගත්ත භාජනයට දාගන්නවා. දැන් මම මේ ටික කපාගෙන ඉවරයි. දැන් මේ ටික අතින් හොඳට පොඩි කරලා මැද තියෙන ඇට ටික ඉවත් කරගෙන මම ආයෙත් පිරිසිදු වතුර එකට එකතු කරගන්නවා. දැන් මම මේ කරන්න යන්නේ අපි මේ හොදලා පිරිසිදු කරගත්ත තලන බඩු ටික තඹ ගන්න. මම මේකට මුලින්ම කහකුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් ලුණු කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. දැන් මේකට වතුර ටික දාලා මම මේක ලිපෙන් තියාගෙන තඹ ගන්නවා. මේක හොඳට තඹ ගන්න ඕනේ. හරි, දැන් මම මේ ටික තඹගෙන ඉවරයි. දැන් මම මේ ටික වෙන භාජනයකට අයින් කරගෙන අපේ තෙම්පරාදුව කරන්නයි යන්නේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ තෙම්පරාදුව කරගන්නේ කියලා. මම ආපහු මේ වළඳම රත් කරගෙන මේකට පොල් තෙල් ටික එකතු කරගන්නවා. ටිකටම ගින්දර මධ්‍යම මට්ටමින් තියාගන්න. දැන් මේ තෙල් ටික රත් වෙගෙන එනකොට ඒකට මම සුදු ලුණු ටිකයි කපාගත්ත ලුණු ගෙඩියයි රම්පෙ කරපිංචයි අමු මිරිස් ටිකයි එකතු කරගන්නවා. දැන් මේ ටික ටික වෙලාවක් බැදෙන්න ඇරලා ඊළඟට මම මේකට ආපහු කහ කුඩු තේ හැඳි භාගෙකුයි කුරුඳු කුඩු තේ හැඳි භාගෙකුයි ලුණු කුඩු තේ හැඳි එකයි කෑලි මිරිස් තේ හැඳි දෙකයි මේ ටික එකතු කරගෙන ටික වෙලාවක් මේක බැදෙන්න අරිනවා. අපිතම්බගත්ත තලන බඩු ටික එකතු කරගන්නවා. මේක හොඳට කලවම් කරගන්න ඕනේ. විනාඩියක් විතර අඩිය අල්ලන්න දෙන්නේ නැතුව දිගටම කලවම් කරන ගමන් උයා ගන්න. ඔයාලත් එහෙනම් මේ වගේ රසවත් තලන බඩු ව්‍යංජනයක් අදම හදලා රස බලන්න. මේ වගේම තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා හැමෝට එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න සුබ දවසක්.